අයිබෝන් කියලා පිළිගන්නවා අදත්වල හැමෝම. අද මම ඕගොල්ලන්ට අරන් ආවේ පොඩු ගොඩක් ආස කරන ස්නැක් එකක්. ඉතින් මේක මම හැදුවෙත් මගේ බබාලට මොකද ඒගොල්ලෝ ඒ දෙන්න මේ දවස්වල අසනීප නිසා සාමාන්‍යයෙන් දෙන කෑම වලට ඒ තරම්ම කැමැත්තක් නැහැ. ඉතින් ඒගොල්ලන් වැඩිපුර මාස කන්න දේවල් බලලා මම මේ දවස්වල හදලා දෙනවා. මොකද ඒගොල්ලන්ව බඩගිනි තියන්න බැරි නිසා ඒගොල්ලන්ට එයාලගේ රසට ඒගොල්ලන් ආස විදිහට කෑම හදලා දෙනවා. ඉතින් අද ඒ වගේ රෙසිපි එකක් තමයි මම ඕගොල්ලන්ට අරන් ආවේ. ඉතින් මෙන්න මේ වගේ ලොකු අලගෙඩියක් ඕනේ. ටිකක් ලොකු අලගෙඩියක් තිබ්බොත් වඩාත් හොඳයි. ඊට පස්සේ මේ වගේ පුතු ඇරලා මෙහිම පෙති කපා ගන්න ඕනේ. ඒ කපාගෙන ඕගොල්ලන් ලං කටර එකක් තියෙනවා බිස්කට් කපන හරි එහෙම නැත්තම් ඕගොල්ලන්ට බෝතලයක මුඩියක් උනත් අරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මැදින් රවුමක් හදාගන්න. ඉතින් මම මේ බබාලාගේ බිස්කට් කටරකකින් එක විදිහකුත් ඊට පස්සේ මම ඕගොල්ලන්ට පෙන්වන්නම් බෝතල් මුඩියකින් හදාගන්න විදිහ. මේ තියෙන බෝතල් මුඩියකින් මම හදාගත්තු ඒවා මොකද අලේකේ දෙපැත්තේ කොටස ගොඩක් පොඩි නිසා ඒ දෙක මේ වගේ බෝතල් මුඩියකින් උනත් අපිට කපලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන එහෙම හදාගන්න එක. ඊට පස්සේ මේ ටික මෙහෙම හදාගෙන මේකට රස අනුව ගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් අවශ්‍ය දේවල් මම ලුණු චුට්ටකුයි ගම්මිරිස් චුට්ටකුයි විතරයි එකතු කරේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේකට සැරට අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් උනත් එකතු කරගන්න බබාලා කැමති නම්. එක පැත්තකින් තියලා පාන් පිටි ග්‍රෑම් 100ක් තෙල් පොල් තෙල් හරි එළවලු තෙල් හරි ඕගොල්ලන් ළඟ තියෙන දෙයක් එකතු කරලා මේසෙහැන්දි දෙකකුයි එකතු කරලා රස අනුව ලුණු චුට්ටක් දාලා වතුර ටික ටික එකතු කරගෙන මෙන්න මේ වගේ අති ඇලෙන්නේ නැති වෙන්න පිටියක අනා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි මේ වගේ ලෑල්ලක තියලා මේ පිටියක හොඳට තුනී කරගන්න. ගොඩාක් තුනී වෙනකන් තුනී කරන්න ඕගොල්ලන්ගේ ලෑල්ල ඇලෙයි කියලා හිතනවා නම් යටට පිටි ටිකක් දාගන්න. මගේ ලෑල්ල ඇලෙන්නේ නැති නිසා මම පිටි දාන්න නැතුව නිකම්ම පිටියක තුනී කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට එහෙම ඇලෙයි කියලා හිතනවා නම් පිටි ටිකක් ඉහ ගන්න ලෑල්ලට මුලින්ම ඊට පස්සේ හදන්න. ඉතින් මෙන්න මේ වගේ තීරු කපාගෙන මම අර හදාගත්ත අලවැල මෙන්න මේ විදිහට ඔතාගෙන යනවා. ඉතින් මට මේකේ එක පිටි තීරුවක් මදි වුණ නිසා මම තවත් පොඩි ප්‍රමාණයක් අරගෙන මේ විදිහට සම්පූර්ණ කරගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් මේ තියෙන තවත් එකක් හදන එක හරිම ලේසි හදන්න. පොඩ්ඩන්ට ඉතින් පොඩු අල කන්නත් ආසයන්. ඉතින් ඒගොල්ලන්ට වෙනසකටත් එක්ක හැමදාම අල බැදලා නිකම්ම බැදලා දෙනවට වැඩිය මේ විදිහට ඕගොල්ලන්ට පුළුවන් හදලා බලන්න. ඇත්තටම මේක ගොඩක් රසයි. පොඩ්ඩු ආස කරනවා. ඉතින් අසනීපුණාම විශේෂයෙන් ඒගොල්ලන් කන කෑමක් තමයි මම දෙන්නේ. මොකද බඩගින්නේ තියන්න බෑ ඒගොල්ලන්ට බෙහෙත් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වගේ විවිධ කෑම තමයි මම දෙන්නේ යාලට. ඊට පස්සේ මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා මේක මම බැද ගන්නවා. අඩු ගින්දරේ තියා ගන්න ඕනේ තෙල් එක ගොඩාක් නැතුව. මොකද අල එක තැම්බෙන්න ඕනේ. අල එක මැද තියෙන්නේ. ඉතින් මැද අල එක හොඳට තැම්බෙන්න ඕනේ. ඒ නිසා අඩු ගින්දරේ තියාගෙන මේ විදිහට බැද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට බැද ගන්න අල ඕගොල්ලන්ට පුළුවන් සෝස් එක්ක එහෙම නැත්තම් මේ නිකම් වුණත් මේක බබාලට දෙන්න. මගේ බබාලනන් නිකන් කෑවේ. ඉතින් ඕගොල්ලන්ට බබාලා කැමති නම් සෝස් එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් නිකන් දෙන්නත් පුළුවන්. මේ විදිහට මේ තියෙන මැද බබාලා කන්න බෑ කියනකොට ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන්. බරත් වැඩි වෙන ස්නැක් එකක් මේක. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් හදලා බලන්න. ඒ වගේම තමයි මම මේ වෙනකන් ගෙනත් තියෙන රෙසිපි 300 ගාණක් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් මම බබාලාගේ වයස අනුව ප්ලේලිස්ට් එකේ ලිස්ට් වලට දාලා තිනවා. ඕගොල්ලන්ට ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. විවිධ රසට විවිධ කෑම බබාලට හදලා දෙන්න. එහෙනම් ආයෙම දවසක ඕගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.